හැමදාම වගේම අදත් සාදරයෙන් හැමෝම පිළිගන්නවා නිමාසෙල් YouTube channel එක වෙතට. මම අද ඔයාලට කියලා දෙන්න ආවේ කොහොමද ඔයාලටත් ටීචර්ස්ලා වෙන්න පුළුවන්, ඒ වගේම ඔයාලට group වල ඔයාලගේ යාළුවෝ වෙන PDF phone එකෙන්ම කියවන්නේ කියලා. ඉතින් යාළුවනේ, ඔයාලා හැම දෙනෙක්ම දන්නවා ඇති මේකට ගොඩක් ඇප්ලිකේෂන් තියෙනවා. ඉතින් ගොඩක් ෆෝන් වල මේක කියවන්න බෑ කියලා හැමෝම වගේ ඇප්ලිකේෂන් දාන්න පෙළඹෙනවා. ඉතින් මම මෙයාට කියලා දෙන්න යන්නේ, ඔයාලා ඇප්ලිකේෂන් එකක් දාන්න නැතුව කොහොමද ඔයාලගේ ෆෝන් එකේ සෙටින්ග්ස් වලින් මේක කියවන්න හදාගන්නේ කියලා. ඉතින් යාළුවනේ, මේකට අපි යන්න ඕන සෙටින්ග් කියන ඇප්ලිකේෂන් එකට විතරයි. ඉතින් අපිට වෙන කිසිම ඇප්ලිකේෂන් නෑ මේකට අදාළ වෙන්නේ. ඔයාගේ ෆෝන් එකෙත් අනිවාර්යයෙන්ම මේක තියෙනවා. ඉතින් අලුනේ වීඩියෝ ස්කිප් නොකර බලන්න කියලා මම කලින් වලට ආරාධනා කරනවා. මේ වීඩියෝ ගැන කලින් දෙයක් කියන්න කැමති බල තාම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්නේ නැත්තම් අනිවාර්යයෙන්ම පාලි කරනකොට subscribe button එක click කරන්න. ඊළඟට අපත්තෙන් එන bell icon එකේ notification call දාලා තියාගන්න. මම අලුතෙන් වීඩියෝ එක upload කරුවම ඔයාලට ඒක මුලින්ම බලන්න පුළුවන් වෙන යන්නේ එතකොට විතරයි. හරි, එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ, ඔයාලා මුලින්ම ගන්න ඕන ඔයාලගේ සෙටින්ග් කියන ඇප්ලිකේෂන් එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්න එක. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ ඇප්ලිකේෂන්ස් කියලා මෙන්න මේ වගේ බා එකක් තියෙනවා. ඉතින් අන්න ඒකට මේ විදිහට එක සැරයක් ටච් කරන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ ස්කිප් කරොත් ඔයාලට මේක හරියට කරගන්න බැරි වෙයි. ඔයාලා ස්කිප් කරන්න නැතුව මේක එක දිගටම බලාගෙන ඉන්න කියලා මම ඔයාලට නැවතත් ආරාධනා කරන ගමන්ම වීඩියෝ එක කරනවා. ඔයාලා ඊළඟට කාන්න ඕනේ යාළුවනේ මෙන්න මෙතන ඇප්ලිකේෂන් මැනේජර් කියන එක දෙන එක. ඉතින් මගේ ෆෝන් එකේ ඇප්ලිකේෂන් කියන එක ගුවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ දෙකක් බලා ගන්න පුළුවන්. ඔයාලගේ සමහර ෆෝන් වල මේක කෙලින්ම ඔයාලගේ ඇප්ලිකේෂන් ඔක්කොම මෙතෙන්ට වැටිලා තියෙන පුළුවන්. ඉතින් මම මෙතන ඇප්ලිකේෂන් මැනේජර් කියන එක දුන්නම තමයි මගේ හැම ඇප්ලිකේෂන් එකම මෙතන පේන්නට පටන් ගන්න. ඉතින් මම මෙන්න මේකට ඒකුල ටච් කරාම මේක ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන්. අපිට කලාව බලාගෙනම මේ ඇප්ලිකේෂන් ටික ලෝඩ් වෙලා ඉවර වෙනවා. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි මගේ ඇප්ලිකේෂන් ටික ඕපන් වෙන්නේ. ලෝඩ් වෙලා ඉවර වුණාම මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලගේ ඇප්ලිකේෂන් තියෙනවා මෙතන ඕල් ඇප්ස් යටතේ. ඉතින් මේක උඩ ටච් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් enable disable කරපු ඇප්ස් බලා ගන්න. ඉතින් මම මෙතන ඕල් ඇප්ස් තමයි මෙතන බලන්නේ. ඉතින් ඔයාලට මේ විදිහට මේක පහළට ගෙනියනකොට බලා ගන්න පුළුවන් drive කියලා මෙන්න මේ වගේ ලෝගෝ එකක්. මේකේ icon එකක් එක ඇප්ලිකේෂන් එකක්. ඉතින් මෙන්න මේ drive ගැන ඇප්ලිකේෂන් එකට මෙන්න මේ විදිහට එක සැරයක් ටච් කරන්න. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් drive කියලා මෙන්න මේ විදිහට ඇප්ලිකේෂන් එකේ info එකට අපි ඇවිල්ලා තියෙනවා. මෙතන enable and force stop කියලා තියෙනවා. ඉතින් ආලෝනේ මෙන්න මෙතන අපේ ෆෝන් එකෙත් මේ ඇප්ලිකේෂන් එක disable වෙලා තමයි තියෙන්නේ. ඉතින් අපි මේක මෙන්න මෙතන enable කියන බටන් එක දීලා මෙන්න මේ විදිහට enable කරගන්න. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් permission storage එකට notification allow වෙලා මේ විදිහට හරි ගැවුණා. ඉතින් අපිට permission මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. අපිට camera permission දෙන්න ඒවත් කරන්න පුළුවන්. ඔයාලට notification එන්න එපා නම් ඔයාලට මෙතන notification off කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන notification allow දීලා තියා ගන්නම්. ඉතින් ආලෝනේ මෙන්න මේ විදිහට තමයි අපි ඒක කරගත්තේ. ඉතින් දැන් අපි home button එක click කරලා මේ විදිහට home screen එකට යනවා. ඊළඟට අපි බලමු මේ ඇප්ලිකේෂන් එක මෙන්න මෙතන drive කියලා තියෙනවා. මම මේ ඇප්ලිකේෂන් එක උඩ ටච් කරන්නේ නැහැ. ඔයාලට එවන PDF එක. මේවාද PDF file ඔයාලා download කරගෙන ඔයාලට WhatsApp වගේ දේවල් වලින් තමයි මේ වැඩිපුරම එන්නේ. ඉතින් මේවා download කරගෙන ඊළඟට ඔයාලා ඒ PDF එකට මේ එක සැරයක් ටච් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා drive app එක හරහා මේ drive එක හරහා මේක ඕපන් වෙන විදිය. ඉතින් ඔයාලට zoom out zoom in ඕන දෙයක් කරන්න පුළුවන්. ඔයාලට ගොඩක් වැඩ කරගන්න පුළුවන් මේ drive application එක හරහා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයාලටත් ගොඩක් වැදගත් වෙන දෙයක් කියලා මම හිතනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම like කරලා comment කරලා ඔයාලගේ නොදන්න යාළුවන්ට බාන share කරලා සහ දෙන්න. ඉතින් තවත් දෙයක් කියන කවදාවත් ඔයාලා මගේ channel එක තාම subscribe කරලා මාත් එක්ක එකතුනේ නැත්තම් අනිවාර්යයෙන්ම මේ වගේ අලුත් වීඩියෝ හැමදාම බලන්න නිමාසල් YouTube channel එක අපිව subscribe කරලා එකතු වෙලා ඉන්න. තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරන් එනවා. හැමෝටම සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.